එන්නකො පොඩ්ඩක්. මොකද්ද තියෙන්නේ අද? කතන්දරේ මොකද්ද? ශ්‍රී ලංකා දහස් පක්ෂයේ විධායක සභාව තියෙන්නේ ඉතල. මොකද්ද? විධායක සභාව ශ්‍රී ලංකා දහස්. ඒ විධායක සභාව කවුද ඉන්නේ අද මේකට? කවුද දෙන්නේ? විධාන. විධායක සභාවට අවශ්‍ය සියලු දෙනා එනවා. කවුද ඉන්නේ චරිත? ආ සංවිධායක දිස්ත්‍රික් සංවිධායක. ආ ඔබතුමා ජාතික සංවිධායක නේද? තම තමගේ අදහස් දක්වන්න පුළුවන්. හැබැයි ඉතින් අපි ඉතාම නීත්‍යානුකූලව පක්ෂයේ අර්බුදයක් ඇති වෙලා තියෙන වෙලාවේ දේශපාලන මණ්ඩලයේ සභිකයින් වැඩි දිනෙක වැඩි දිනෙක අස්සනියතු ලියුමක් දීලා පක්ෂයේ මහලේකම්තුමයන් ඉල්ලුවා වහාම දේශපාලන මණ්ඩලයේ සභිකයින් කැඳවන්න. මේ පස්සේ දේශපාලන මණ්ඩලයේ රැස්වීමක් ඇදෙව්වා. ඒකට සියලු දෙනාම සම්බන්ධ වුණා. ඔය නිමල මහතුමාලා සහ මේ කවුද පයිස්ටර් මුස්තාපා මහතුමාත් ආවා. එයත් මේ දේශපාලන මණ්ඩලයේ ඉන්නවා. ඉතින් දේශපාලන මණ්ඩලයේදී තීරණයක් ගත්ත අද මේ තත්ත්වයට විසඳුමක් ලබා ගැනීම සඳහා මේ විධායක සභාව පවත්වනවා. ඒ අනුව විධායක සභාව පවත්වනවා. නීත්‍යානුකූලයි දැන් අර කට්ටිය තමයි කියන්නේ නීත්‍යානුකූල නැහැ කියලා. ඉතින් එහෙම ගොඩක් අය කියනවා නේද? ඕන කෙනෙකුට ඕන දේක් කියනවා තමන්ගේ මතය ප්‍රකාශ කරන්න පුළුවන්. කට්ටියන්ට ඕන මේක අරගෙන ගිහලා රනිල් කුමාරින් එක කරෙල්ලන්න. ඒකට අපි විරුද්ධ සංවිධායක කවුරු හැටියද? මට පැහැදිලි කරන්න. හේමා ශ්‍රීපාල ඇමතුමාට, මහින්ද අමරවීර ඇමතුමාට, දුමින්ද සනායක ඇමතුමාට, ලසන් තලගේවන් ඇමතුමාට, ඔය ආණ්ඩුවට කඩේ යන අයට ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරගෙන ගිහිල්ලා ඊළඟ ජනාධිපතිවරණය රනිල් වික්‍රමසිංහ කරෙල්ලන්න. සමහරකට ශ්‍රී ලංකා කාර්යෝ ඒකට විරුද්ධයි. ඒකට තමයි අපි මේ සටන් කරන්නේ. එතුමන්ලත් අද මෙතනට එයිද? එතුමා එන වෙන එක අපිට අදාළ නැහැ. අපි අපි එතුමන්ලට එන්න අවසර තියෙනවද? අවසර තියෙනවා. හැබැයි එයිද? ඒක ඉතින් අපි දන්නේ නැහැ. එද නේද කියන්නේ? ඒ වගේනේ. ඔව්. අද එහෙමකක් තියෙන්නේ නේද? අද මොකද මේ අද විජයජාත රාජපක්ෂ මහතාගෙනලා ඔබතුමාලගේ නායකත්වයට පත් කරනවා. ඒක නේ අපි දන්නේ. ඒක නේ අපි දන්නේ. ඔය මාරච්චි දන්නේ විජයජාත රාජපක්ෂ මහත්මයා අපේ පක්ෂ සමාජිකත්වයේ අරගෙන කියන එක දැනගන්න තියෙනවා. ආ අරගෙනද? ඔව්. පක්ෂ සමාජිකත්වයේ අරගෙන කියලා දැනගන්න තියෙනවා. ඉතින් ඒක හොඳයි නේ අපි කැමතියි. මේකට දැන් ප්‍රධාන කට්ටිය ටික සහභාගී වෙන්නේ නැතුනම මෙතන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නේද? ප්‍රධාන කට්ටිය. අපි තමයි හොදන්නේ. ඒකට නාවත් ඔබේ අපිට ප්‍රශ්නයක් නැහැ. විධායක සභාව කියන්නේ මේ අය නෙවෙයි. විධායක සභාව කියන්නේ ආසන සංවිධායකවරු, දිස්ත්‍රික් සංවිධායකවරු, අනුබද්ධ සංවිධාන වල නිලධාරීන් ඒකට කියන්නේ. නෑ කවුද ප්‍රධානම ඉන්නේ මේකට? ප්‍රධානම එනවා අපේ පක්ෂේ මහලේකම්තුමා එනවා. එතකොට අපේ වෙන අපේ පාර්ලිමේන්තු හිටපු අය, පළාත් සභා හිටපු අය ඉසිල දෙනවා. මෛත්‍රීපාල මහත්තයත් එනවද? නෑ ඉන්නේ එකක් නෑ. එතුමාට පක්ෂ සභාපතිවරයා හැටියට සහභාගී වෙන්න බෑ. එතුමා නෑනේ. එතුමා ඉන්නේ එකක් නෑ මං. එතකොට අර කට්ටියත් ඇයිද දුමින්ද දිසානායකලා සම්? අපිට ඉතින් ප්‍රශ්නයක් නෑ. ආවත් නාවත් ඒ කට්ටියට සහභාගී වෙන්න ආරාධනාවක් කරලා තියෙනවා. පක්ෂෙන් අපිට එන්න කියලා තියෙනවා මහලේකම්තුමා. දැන්ට මේ අවස්ථාවේ පක්ෂයේ අර්බුදයකට ලක් නොවී තියෙන එකම තනතුර පක්ෂයේ මහලේකම් ධූරය. මහලේකම්තුමාගෙන් අපිට කැඳවීමක් ආවම අපි එතුමාගේ කැඳවීමට අපි එනවා. මේක නීති අනුකූලයිද එතකොට? පක්ෂයේ මහලේකම්තුමා විතරයි මේ අවස්ථාවේ අභියෝගයට ලක් වෙලා නැති. ආයිබෝ මේ මොකද අද හදිස්සියම ලංකාවේ දේශපාලන පක්ෂයෙන් සංකීර්ණ වෙමින් පවතිනවා. ඒ සන්දර්භය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහොම ඉදිරියට කටයුතු කරන්නේ. ඒ පිළිබඳ ප්‍රතිපත්ති මේ තීරණ ගන්න කොයි ආකාරයෙන්ද මේ පිළිබඳ සාකච්ඡා කරන්න ලංකාවේ සියලුම විධායක සභාවට ආසන සංවිධායකවරුන් සියලු දෙනාම කැඳවලා මේ පිළ සාකච්ඡා කරන්න. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය. ඒකේ තීරණ ගැනීමේදී දේශපාලන මණ්ඩලය, මධ්‍යම ආර සභාව, විධායක සභාව කියන කාරණා තුනමදී රාජ්‍ය තුනම තියෙනවා. දැන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව රැස් වෙන්නේ. විධායක සභාව යටතේ අපි පක්ෂයේ අනාගතය කොයි ආකාරයෙන්ද දැසුම් කරන්නේ, ඉදිරියේ ලැබෙන මැතිවරණයට කොහොමද මුහුණ දෙන්නේ, පක්ෂයේ ඉදිරියේදී මේදිනේ කොහොමද සූදානම් වෙන්නේ, අපි මේදිනේ පවත්වනවා. මේ කාරණා පිළිබඳ සාකච්ඡා කිරීමට තමයි දැනුවත් කිරීමට තමයි මේ අද මේ සභාවගෙන මේ රැස්වීම නීත්‍යානුකූලයිද? අපි දැක්කේ නීත්‍යානුකූලයි. නීත්‍යානුකූලයි. මොකද මම දේශ කැඳවල තියෙන්නේ පැය 24කට කලින් දේශපාලන මණ්ඩලයේ එකඟතාවය මත
තමයි කැතුල තියෙන්නේ මේ විධායක සභාව. දැන් ඊයේත් අපි දැක්කනේ දේශපාලන මණ්ඩලය රැස් කළා. ඔබතුමාලා අකුලගෙන යන්න උනා නෑ. නෑ අකුලගෙන ගියේ නෑ. නෑ චන්දිකාමයේ චන්දිකා පාර්ශවය අර පාර්ශවය කියලා ආරක්ෂක පාර්ශවය නෑ. ශ්‍රී ලංකා දේශපක්ෂ කියන්නේ එක පාර්ශවයයි. ශ්‍රී ලංකා දේශපක්ෂ මධ්‍යම කාර්ය සභාවක් තියෙනවා, දේශපාලන මණ්ඩලයක් තියෙනවා, විධායක සභාවක් තියෙනවා. ඒක තමයි ශ්‍රී ලංකා දේශපක්ෂ. අර පාර්ශවය මේ පාර්ශවය එහෙම පාර්ශවයක් නෑ ශ්‍රී ලංකා. දුමින්ද සනායකල ඊය නැවැත්වුවා. නෑ නෑ කවුරුත් නැවැත්වුවේ නෑ. කිසිම රැස්වීමක් නැවැත්වුවේ නෑ. රැස්වීම ඉතා හොඳින් පැවැත්වුවා. වාතල තීරණ ගත්තා. ඒ තීරණය මත තමයි අද විධායක සභාව රැස් වෙන්නේ. දැන් මොකද අද වෙන්නේ විශේෂ? නෑ නෑ මේ විජේදාස රාජපක්ෂ මහතා ගෙනල්ලා ජනාධිපති අපේක්ෂක ධුරයෙන් නෑ නෑ එහෙම කතන්දරයක් නෑ. විධායක සභාව රැස්වීමේදී විධායක සභාව ප්‍රතිපත්තිමය තීරණ එතුමන් එළමෙනවා සියලු සංවිධායකරුත් එක්ක කරා. විජේදාස රාජපක්ෂ මහතා එනවද? සභාවේ. අම්ම ෆයිල් එක තරන් ඇවිල්ලා නේ. කොහේ කොහේ? මාගේද? ආ මොන ෆයිල් එක? මොනවද අද තියෙන්නේ මේ? අද විධායක සභාව රැස් වෙනවා. විධායක සභාව රැස් වෙලා හොඳ තීන්දුව තීරණ ටිකක් ගන්නවා. නීත්‍යානුකූලව රැස් වෙන්න පුළුවන්ද? අපි තමයි නීත්‍යානුකූල අයිතිකාරය මේකේ. තේරුණාද? උරුමකාරය. ඇයි නේ සභාපතිතුම පත් කරගත්ත නිවල් සිටිපාල සිල්වා? ඒක ඒ සෙල්ලම්ගේ වල අර සෙල්ලම්පත් කියන්නේ. අපි පොඩි කාලේ සෙල්ලම්පත් වෙනකොට ඒකේ පොඩි පොඩි කඩ දානවා. ඒ වගේ ඒගොල්ලෝ සෙල්ලම් කඩයක් දාලා ඒ පත් කරත්තා. මැතිවරණ කොමසාරිස් ඒක පිළිගත්තේ නැහැ. හා හා. මැතිවරණ කොමසාරිස් පිළිගත්තේ නැහැයි කියන්නේ ඉස්සෙල්ලක නීත්‍යානුකූලයි කියන්නේ. දැන් අද මොකද්ද මේ විජයදාස රාජපක්ෂ මහතා ගෙනල්ලා මොකක් හරි තනතුරක් දෙන්න හදනවා කියලා යනවා කාරක් කතාවක්. සුදුස්සාර සුදුස්තන දේවි. සභාපතිකමද? එතුමා සභාපතිකමට සූතු නැද්ද? දන්නේ නැහැ. ඔබතුමාට තමයි දන්නේ. ඒක අපි ඒක තීන්දු කරනවා විධායක සභාවේ. එතුමා සභාපතිකමට සූසුයි කිව්වොත් තීන්දු කරනවා. ආ. ලොකු ඒ කියන්නේ ලොකු අද ලොකු අලකලංචියක් වෙනව නේද? අලකලංචි නෙමෙයි. ඔක්කොම නියන් අලවෙන්නේ නැහැ කිසි වැඩක්. ඔක්කොම කලංචි නෑ. ඈ? එලවෙනවා. චන්දිකාගේ පාර්ශවයත් එනවද? කොයි පාර්ශවාවත් එක පාර්ශවයක් තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන පිරිසිදු පක්ෂය. ඒකේ තමයි අද බලය පෙන්වන්නේ. ප්‍රතිපල් සිරිසෙන් මහතා එනවද? එනවා එනවා. ඒ එතුමා අපේ පක්ෂයේ හිටපු සභාපති දැන් අර තාවකාලිකව අත්හිටවලා තියෙන්නේ. එතුමා අපේ නායකය, ජනතා නායකය නැද්ද? අනිත් විජේදාස රාජපක්ෂ මැතිතුමා වාගේ වටනා කියන පුද්ගලයෙක් මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමාට සමීප වෙනවා කියන එක පොඩි වැඩක්ද? ඒක වැඩක් නේ.